කිසි දෙයකින් මම පස්සට ගිය කෙනෙක් නෙවෙයි. පස්සට යන්නෙත් නෑ ගිහිල්ලත් නෑ. සමහර අය මේ දැනුත් මට තේරෙනවා නිකම් පේනවා කරන කියන දේවල් වලින් හිතාගෙන ඉන්නවා දැන් මගේ නිල කාලේ ඉවර වෙච්ච නිසා මම ඉවරයි කියලා. නැහැ. මම නැවත දේශපාලන වශයෙන් උපදිනවා. මගේ පණ කෙන්ද තියෙනකන් අවසන් හුස්ම යනකන් මම මිනිස්සුන්ටත් රටටත් මං සේවය කරනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. මිනිහෙක් විදියට ජීවත් වෙන්න ඉපදුනහම මිනිහෙක් විදියට කරන්න පුළුවන් විශිෂ්ටතම සේවය තමයි තමන්ට කළ හැකි පමණින් අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් පොදු මහජනතාව වෙනුවෙන් සේවය කරන එක තමයි කළ හැකි උපරිම දේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම් රාජාමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින අලුත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යභාරය අපි අකුරට ඉටු කළා. අලුත් නායකයෙක් පත් කළා තියෙනවා. ඒ නායකයාට ඒ වැඩේ කරගෙන යන්න අපි ඉඩ දීලා තියෙනවා. අපේ කාර්යභාරය දැන් අවසන්. ඊළඟට අපිට තියෙනවා අපිට රටක් විදියට ඊළඟ තීන්දුව ගන්න. ඒක තමයි රටට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන සියලුම ජාතීන් එකතු කරගත්ත අලුත් පාර්ලිමේන්තුවක් හදන්න ලබන මාර්තු මාසේ. ඒ හදන පාර්ලිමේන්තුව ඉදිරි අවුරුදු 5 මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින, මේ රටේ සියලුම ජාතීන් ආරක්ෂා කරන, මේ රටේ හොරකම වංචාව දූෂණයට විරුද්ධ අලුත් පාර්ලිමේන්තුවක් බවට පත් වෙන්න ඕනයි කියන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඉතා දැඩිව විශ්වාස කරනවා මතක තියාගන්න. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අව탁සිරු කරන්න කාටවත් බෑ. ඒක වැඩිලා නෑ, වැඩෙන්න දෙන්නෙත් නෑ. නැවත ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන වැඩපිළිවෙල ඉදිරි මාස 3 අපි නැවත ආරම්භ කරනවායි කියන එකත් මම තමුන්නාසර මතක් කරන්න කැමතියි.